Sekurada header. Aibon, subtawasak kewa siyolam denat. Ona sekurada header weda satahane, palawini visheshangaya ekka thamai oba me widihata ekathu wela inne. Ada wenas widihe maarthakawak thamai ona oyalata api thirina karanna soodana wela inne. Mokadda me maarthakawa? Api ape doctor gen ahamuda mulima mokakda me maarthakawa kiyala. Ita kalin man matak karanna one ape aaradhanawa paridi ape ekka hemadaama wage ekathu wenawa vaidya aayurveda vaidya Malki Simula Pitti. Aibon obata meeta. Aibon. Ada mokakda api katha karanna soodanam wenne. Man kemathi obata meegen danagan. Oh. Ada api katha karanna balapuruth wenne ranasi hemotama thiyena gataluwak gana. E gataluwata yanna kalin mama kemathi prashnayak yomu karannata. Ranasi pawichi karala thiyenawada me perfumes deodorant wage ewa? ओ मम पाविच्ची करला तीना तीना आई थिंक अदर काले परफ्यूम्स डिओड्रेंट सुवंद विलोन सुवंद देने क्रीम मार्ग किएन देवल आपे वेलंद पले लोको इल्लुमक तीएन देवल ऐ मैं वाटे लोको इल्लुमक तीएने ए गैन बालुवन मुका खारे गैटलुवा कर पीड़ितुराक विधियर था मैं आपे मैं सुवंद विलोन सुवंद देने क्रीम मार्ग डिओड्रेंट पाविच्ची कराने आई थिंक ए आपे වසංකරන්න යන ගැටලුව තමයි අපේ ශරීරයේ දුර්ගන්ධය කියන දේ. ඉතින් ඒක තමයි අද අපේ මාතෘකාව ශරීරයේ දුර්ගන්ධය ගැන. ඔව් අන්න අද දවසේ අපේ මාතෘකාව තමයි ශරීරයේ දුර්ගන්ධය. අපේ පෞෂත්වයත් ගොඩනගා ගන්නකොට මේ කාරණා පිළිබඳ ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අන්න ඔබට අපි හිතුවා මේ ගැටලු කාරණා පිළිබඳව නිවැරදි විසඳුමක් ලබා දෙන්න. ඒ නිසාම තමයි මේ වැඩසටහන ඔබට මේ විදිහට අපි තිනින කරන්න සූදානම් වෙන්නේ. ඩොක්ටර් මම කැමතියි දැනගන්න. දැන් ශරීරයේ දුර්ගන්ධය ඇති වෙනවනේ. ඒ සම්බන්ධයෙන් අපි මොනවද සැලකිලිමත් වේ යුතු කාරණා? අනිවාර්යයෙන්ම රණසි ශාරීරියේ දුර්ගන්ධය කියන දේ අපිට ගැටලුකාරී තත්වයක්. අපි කොච්චර ලස්සනට ඇඳලා හොඳට මේකප් එකක් දාලා හොඳ වටිනාකමක් තියෙන ආභරණ පළඳලා සභාවක් ඉදිරියට ගියාට වැඩක් නැහැ. අපේ ශරීරයෙන් යම් දුර්ගන්ධයක් නිකුත් වෙනවා නම් අපේ මුඛයෙන් යම් දුර්ගන්ධයක් නිකුත් වෙනවා නම් අපි एक यम किसी अमिहिरी अप्रिय अध्यक्षीम समय मगे शरीर दुर्गंधे मठ नोदन वेन्नति वेन कनेक्टेक धनन वेन्नति इवागेम तव कने के दुर्गंधे मठ वेडिपुर धनन वेन्नति एतकोट अभी अनिवार्यम यम किसी अपहसुतावेकट अप्रसन्नतावेकट पत्न एम अभी समाज संबंधतापवादी මේක ලොකු ගැටලුකාරී අවස්ථාවක් වෙනවා. මම කැමතියි මගේ අත්දැකීමක් බෙදා ගන්න. අපිට පාසල් දරුවෙක් යොමු වුණා ප්‍රතිකාරවලට. ඒ දරුවා යොමු කළේ ඒගොල්ලන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන්. ඔව්. මේ නව යෞවන වියේ පසු වෙන දරුවෙක්. එයාගේ පැමිණිල්ල වුණේ අපිට කියන්න ගත්තේ මට යාළුවෝ නැහැ. මම තනියම තමයි පන්ති කාමරේ ඉන්නේ කියලා. ඉතින් අපි මේක ගැන චුට්ටක් හොයලා බලද්දී හේතුව වුණේ දැන් මේ වයසින් වැඩි වියටපත් වීමත් එක්ක මේ දරුවාගේ ශරීරයෙන් වැඩිපුර දහඩිය දැමීමක් සිද්ධ වෙනවා. ඔව්. ඉතින් මෙයාගේ ළඟ ඉන්න අය කියනවලු මෙයාට ගොඩක් දහඩිය දානවා මෙයාගේ දහඩිය කඳයි. එහෙනම් අපි මෙයාව යාළුවෙක් විදියට ආශ්‍රය කරන්න කැමති නැහැ කියලා. ඉතින් අර දරුවා ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. එයාට පන්ති කාමරය තුල සම්බන්ධතා මිතුරන් එක්ක පවත්වීමේදී ලොකු ගැටලුවක් වුණා. ඉතින් ඒ පොඩි දරුවෙක්ට වෙච්ච අත්දැකීම. ඒ විතරක් නෙමෙයි අපිට රැකියා කටයුතු වලදී මේක ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක් මම කැමති බෙදාගන්න උගලන් එක්ක. සමහර අපි කියන්නේ ක්ලයන්ට්ස්ලත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන අය ගනුදෙනු කරන අය. ඒ පුද්ගලයෙක් අපි හිතමු ඒ කෙනෙක්ට සිද්ධ වෙනවා ක්ලයන්ට් කෙනෙක් එක්ක එක්තා කිට්ටුවෙන් කතා කරන්න. එතකොට මේ කතා කරනකොට මෙයාගේ මුඛයෙන් දුර්ගන්ධයක් එනවා නම් එයාට ඒ සම්බන්ධතාවය පවත්ව ගන්න අපහසුයි. ඔව්. ඒ වගේම අපි දන්නවා රූපලාවන්‍ය ශිල්පිනියෝ තමගේ ක්ලයන්ට් එක්ක සේවාදායකයත් එක්ක ළඟ ළඟම වැඩ කරනවා.
එතකොට මෙයාගේ ශරීරයෙන් දුර්ගන්ධයක් එනවා නම් අත්යට කිහිලි වලින් දුර්ගන්ධයක් එනවා නම් මෙයාට අමාරුයි එයාගේ සේවය සපයන්න. දැන් සේවය ලබා ගන්න කෙනා වුණත් නැවත වරක් එන්න හිතනවා මෙයා අපිරිසිදු කෙනෙක් වෙන්න ඇති මෙයාගේ ශරීරයෙන් දුර්ගන්ධයක් එනවා මගේ මට ත්‍රෙඩින් එකක් කරද්දි ෆේෂල් එකක් කරද්දි හෙයා කට් එකක් කරද්දි එයාගේ දහදිය ගඳ මට දැනෙනවා මම ආස නැහැ එයා ගාවට ආයන්න. ඉතින් අර කෙනාට රැකියාව කරගෙන යාමේදී අපහසුතාවයක් ගැටලුකාරී තත්වයක් වෙනවා. ඒ වගේම මේ ડોක්ටර් මා දෙයක් කියනොත් දැන් මම දැකලා තියෙන ගොඩාක් පිරිසිදු මේ කෙනෙක් ඉන්නවා. නමුත් එයා ඇත්තටම එයාගේ ගඳ මේ කියන්නේ දාඩිය ගඳයි. ඒ කියන්නේ ඇඟ ඇතුළෙම එන දෙයක් වෙන්නේ නැති නේද? උෂ්ණතික නිසා. ඔව්. ඒක අපි කතා කරමු ගොඩක් දීර්ඝව. ඒ ඉදිරියේදී අපි කතා කරමු. දැන් මේ ගැටලුකාරී තත්වය සමහර විට මානසික ගැටලුවක් බවට පත් වෙනවා. මට බෑ කෙනෙක් ඉදිරියට යන්න මගේ පෞෂත්වය හොඳ නැහැ මං කොච්චර ලස්සනට ඇඳවත් ලස්සනට පැඳවත් මගේ ශරීරයෙන් දුර්ගන්ධයක් එනවා. ඉතින් මේ පෞෂත්වයට වෙන බලපෑම එයාගේ මානසික ගැටලුවක් කරා වුණත් යන්න පුළුවන්. එයා ඉදිරිපත් වෙන්නේ නැහැ තව කෙනෙක් එක්ක සම්බන්ධතාවක් තියන්න කැමති නැහැ. ඉතින් මේ හේතුව තමයි අද අපි කතාබහට ලක් වෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ගැටලුව හැමෝටම තියෙනවා. ඒ වගේම නව යෞවන වියේ පටන් තරුණ වැඩිහිටි අයට මේ ගැටලුව පොදු කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් මේ දුර්ගන්ධය ඇයි ඇති වෙන්නේ? මේකට අපි නොසලකා හරින්න ඕනද සැලකිලිමත් වෙන්න ඕනද කියන කාරණාව අපි දිගින් දිගටම අද කතා කරමු. ඔව් එතනදී ප්‍රශ්නයක් තියෙනවා ડોක්ටර්. දැන් ඇයි ශරීරයේ මේ දුර්ගන්ධය ඇති වෙන්නේ? ඔව් ඉතා හොඳ ප්‍රශ්නයක්. ඇයි අපේ ශරීරෙන් දුර්ගන්ධයක් එන්නේ? දැන් අපිට දාඩිය දාන එක සාමාන්‍ය සිදුවීමක්. අපේ ශරීරයේ සම්මෙන් අපේ ස්වේද ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයෙන් ශරීරයට වාසියක් දෙන්න අපේ ශරීරය සිසිල් කරන්න ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න මේ රූපකූප හරහා අපිට සමට දාඩිය ශ්‍රාවය කරනවා. ඉතින් මේ දාඩියවල ඇත්තටම දරා ගන්න බැරි ගන්ධයක් නැහැ. නමුත් අධිකව දාඩිය දාලා මේ දාඩිය රැඳෙන්න අරගෙන ඒ වයිදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය විෂබීජ ක්‍රියාකාරීත්වයක් ආවොත් තමයි අපිට මේ දුර්ගන්ධය ඇති වෙන්නේ. විශේෂයෙන් ශරීරයේ ස්ථානාශ්‍රිතව බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි දාඩියත් එක්ක මිශ්‍ර වෙලා අපිට මේ දුර්ගන්ධය දැනෙන්න ගන්නෙ. ඔව් අපි ඒ වගේම ડોක්ටර් මතක් කරමු දැන් මොනවද මේ දුර්ගන්ධය ඇති වෙන ස්ථාන කියලත් නේ. ඔව් සම්පූර්ණ ශරීරයෙන්ම දුර්ගන්ධය ඇති වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව අපි හැමෝම දන්න තැනක් තමයි අපේ අත්යට කිහිලි ආශ්‍රිතව වැඩිපුර දාඩිය දානවා වැඩිපුර දාඩිය රැඳෙන නිසා දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්. මේ දෙක තමයි ගොඩක් අය දන්නේ. ඒ වුණාට මුඛයෙන් අපේ දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්. අපේ පාදවලින් පතුල් වලින් දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව කවුරුත් නොහිතන විදිහට අපේ නාභිය උදරේ නාභි ප්‍රදේශයෙන් දුර්ගන්ධය එන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ මල මුත්‍රා කණෙන් එන අපි ඉයවැක්ස් එක නාසය මේ වගේ තැන්වලිනුත් එන්න පුළුවන්. කවුරුත් කියන්න කැමති නැහැ ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැති වුණත් අපේ රහසේ ප්‍රදේශ ආශ්‍රිතව අපේ ශරීරයෙන් දුර්ගන්ධය වහනය වෙන්න පුළුවන්. ඔව් ડોක්ටර් මේ දැන් අපේ සමහර තැන් වලින් වැඩිපුර ගන්ධයක් ඇති වෙන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් අපි අත්යට වගේ දේවල්. ඒ වගේ තැන් වලින් ඇයි අපිට මේ වැඩිපුර ගන්ධයක් දැනෙන්නේ? ඔව් රණසේ ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. ශරීරයේ වෙනත් ස්ථානවලට හැමතැනටම දාඩිය දානවා. නමුත් වෙනත් ස්ථානවලට වඩා අපේ අත්යට කිහිලි වලින් වැඩිපුර ගන්ධයක් දැනෙනවා. දැන් අපි ඇත්තටම අපි බලුවොත් අපි යනවා බස් එකක කෝච්චියක යනවා ගොඩක් අර උඩින් අල්ලගෙන යනවා. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් මිටි අයට ටිකක් අමාරුයි. සාමාන්‍ය අත්දැකීමක්. ඇයි මේ ඇත්තට
මෙච්චරම අත්‍යවශ්‍යින් වැඩිපුර ගඳක් එන්නේ ඒකට හේතුවක් වෙන්නේ රණසි අපි මම කතා කර අපේ හැමේ තියෙනවා දාඩිය ශ්‍රාවය වෙන ග්‍රන්ථි අපි ස්වේද ග්‍රන්ථි කියලා කියනවා මේ ස්වේද ග්‍රන්ථි ආකාර දෙකක් තියෙනවා මේ එක් ආකාරයක් ඒක සාමාන්‍ය ශරීරයේ ගොඩක් තැන්වල පවතිනවා ඒකෙන් ශ්‍රාවය වෙන්නේ සාමාන්‍ය ද්‍රව ද්‍රව ගතියෙන් යුක්ත දහඩිය එතකොට මේකෙ එච්චර ගන්ධයක් එන්නේ නැහැ සාමාන්‍ය ද්‍රව ගතියෙන් තමයි බැහැර වෙන්නේ නමුත් අත්‍යත ඒ වගේම අපේ ඉකිලිවල කිලි සහ ඉකිලිවල අපි දන්නවා රෝම වැවෙන ස්ථාන ඉතින් මේ රෝම වැවෙන ස්ථාන ආශ්‍රිතව තියෙන්නේ තවත් ආකාරයක දහඩිය ශ්‍රාවය කරන ග්‍රන්ථි එතකොට මේකෙන් ශ්‍රාවය වෙන්නේ අපි කලින් කතා කරපු ස්ථානයෙන් ශ්‍රාවය වෙනවට වඩා ටිකක් උකු ගතියෙන් යුක්ත ශ්‍රාවය එතකොට මේ උකු ගතිය වැඩි වෙනවා කියන්නේ බැක්ටීරියා වලට වැඩි වෙන්න වැඩි වෙන ගුණණය වෙන්න පුළුවන් අවස්ථාවක් අපි හදලා දෙනවා එතකොට රෝම කූපත් එක්කත් දාඩිය රැඳෙනම ඒ වගේම අර ශ්‍රාවය වෙන ද්‍රවයේ උකු ගතිය නිසා බැක්ටීරියාවන් ක්‍රියාකාර වීම නිසා මේ ස්ථාන ආශ්‍රිතව රෝම වැවෙන ස්ථාන කිහිලි ඉකිලි ආශ්‍රිතව වැඩිපුර දුර්ගන්ධයෙන් යුක්ත දහඩිය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඔය වගේම මේ ડોක්ටර් මම දැන් ගොඩක් දැකපු කාරණාවක් තමයි දැන් ආයුර්වේද රූපලාවන්‍ය තුළ ඔය රහස් ප්‍රදේශයන් සඳහා සත්කාරයන් තියෙනවා. සමහරවිට ඇලර්ජි වෙනවා. නේ? අපේ සමහර සෝෂල් මීඩියාස් වල තියෙනවා මේ දැකලා තියෙනවා දන්නේ නැහැ ජනතාව දන්නේ නැහැ මොකක්ද මේ කරන්න කියලා. නමුත් එහෙම කරලා මේ එයාලට ඇලර්ජික් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඔබ හිතන්නේ ඒක කොයි ආකාරයටද? ඇත්තටම දැන් අපි මෙතනදී සිද්ධ කරන්නේ ශුද්ධ ජීවිත නැත්නම් විශේෂයෙන් බැක්ටීරියා වලට වර්ධනයට හිතකර නොවන පරිසරයක් ඇති කරන එකෙන් තමයි කරන එකක් තමයි මේ ආලේපන වලින් කරන්නේ. එතකොට බේස් එක වෙන්නේ ගොඩක් ඇල්කොහොල් බේස් එකක් කියන්නේ. ඉතින් මේ ඇල්කොහොල් බේස් එක අපේ රහස්‍ය ප්‍රදේශවල සම්මතු තාමත්තුණී වගේම සංවේදී. ඒ නිසා අසාත්මිකතාවයන්ට ලක් වෙන්න පුළුවන් ඉතා ඉක්මනට. ඉතින් මේක තමයි හේතුව අර අපි පාවිච්චි කරන ද්‍රව්‍ය වල තියෙන ඇල්කොහොල් බේස් එක තමයි අපිට ඒ වෙලාවේ අසාත්මිකතාවයක් ඇති කරන්න පුළුවන් හේතුවක් වෙන්නේ. ඉතින් ඒ වගේ නිෂ්පාදනයක් අපි නිෂ්පාදනය කරනකොට උන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ pH අගය අපි පරීක්ෂා කරන්න ඕන. දැන් තත්ත්ව පරීක්ෂාවන් කරනවානේ අපි හොන මාලේපන වර්ගයක මඟට එකට දාන්න කලින්. එතකොට pH එක හරියට තියෙනවද අපි ජයිනල් ඒරියා එකකට රහස්‍ය ප්‍රදේශයකට සුදුසු වෙන pH අගයෙන්ද මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම තත්ත්ව පාලන වලදී රෙජිස්ට්‍රේෂන් වලදී සැලකිලිමත් වෙන නිසා හිතා හොඳ ප්‍රොඩක්ට් එකක් pH ගැලපෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඔව් ડોක්ටර් දැන් අපි කලින් කතා බහ කරා මේ ශාරීරික දුර්ගන්ධය පිළිබඳව. එතකොට දැන් ශාරීරික දුර්ගන්ධය ඇති වෙන්නේ බැක්ටීරියා ආසාදනයෙන් විතරමද? නැහැ රණසි. බැක්ටීරියා ආසාදනයට එහා ගිය කාරණා මේකට බලපාන්න පුළුවන්. සමහර කාරණා අපි හැමෝටම පොදු කාරණා සාමාන්‍ය කාරණා. ඒ වගේම මේකට විශේෂ වෙච්ච ශරීර දුර්ගන්ධය ඇති වෙන්නට විශේෂ වෙච්ච හේතු කාරණාක් තියෙනවා. අපි ඉස්සෙල්ලා අපි හැමෝටම පොදු සාමාන්‍ය කාරණා ගැන කතා කරලා ඉමු. අපි මුලින්ම කතා කරමු අපේ පරිසර සාධක. අපි හිතමු හැමදාම AC එකේ ඉඳලා වැඩ කරන කෙනෙක්. එළියට ගිහිල්ලා ගොඩක් උෂ්ණාධික පරිසරයක හොඳටම අවුව තියෙනකොට හොඳටම මහන්සි වෙන වැඩක් කරනවා. දැන් මෙයාට හොඳටම දාඩිය දානවා. දාඩිය දැම්මට පස්සේ එයාට තේරෙනවා දැන් පිරිසිදු වීමකුත් වෙලා නැහැ. වෙනදට නැති විදිහට එයාගේ ශරීරයෙන් දුර්ගන්ධයක් එනවා. මොකද AC එකේ හිටපු කෙනා දාඩිය දාපු නැති කෙනා දැන් මේ පරිසරයේ වෙනස් වීම නිසා අවුව ඇඟ මහන්සි වෙලා වැඩ කරපු නිසා ශරීරයෙන් දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඒකට අපි පරිසර සාධකයක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව අපේ ශරීරයේ හෝමෝනමය හේතු මං කලින් කතා කර අපේ පාසල් දරුවෙගේ අත්දැකීම ගැන. ඉතින් මේ නව යෞවන වියේ ඉන්න කෙනෙක් වැඩිවියට පත්වීමත් එක්ක
ඒගොල්ලන්ගේ ස්වේදය දහනිය ශ්‍රාවය කරන ග්‍රන්ථිවල වගේම හෝමෝනමය ක්‍රියාකාරීත්වය වැඩියෙන් සිද්ධ වෙන ක්‍රියා කාලයක් මේක. ඉතින් ඒ කාලයත් බොහොම ස්වභාවික ලෙස ශරීරයෙන් දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්න ආහාර වර්ග විශේෂයෙන් අපිට කෙනෙක් කතා කරද්දී කියන්න පුළුවන්නේ මෙයා මොනවාද කෑවේ. ලුණු එහෙම කාලා තියෙනවා නේද? සුදු ලුණු වගේ දෙයක් කාලා තියෙනවා. ඒ වගේම ගෝවා රාබු වගේ ආහාර. ආහාරයට ගත්තාම අපිට අපේ මුඛයෙන් ඒ දුර්ගන්ධය එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආහාරයක් ගත්තොත් අපිට සාමාන්‍ය හේතුවක් විදිහට දක්වන්න පුළුවන් මුඛය ශරීරයෙන් දුර්ගන්ධය එන. ඒ වගේම සාමාන්‍යයෙන් ජානමය බලපෑමකුත් තියෙනවා මේකට. සමහර රෝග තත්ත්වයක් තියෙනවා. ඒකෙදී අපේ ශරීරෙන් කිසිම හේතුවක් නැතුව එයාට වැඩිපුර දාඩිය දානවා. අධිකව දාඩිය දානවා. එතකොට මේ අධිකව දාඩිය දානකොටත් බැක්ටීරියා ආසාදනයක් ඇති වෙලා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇති වෙලා ශරීරෙන් දුර්ගන්ධය එන්න පුළුවන්. ඒ වගේම අපි කවුරුත් නොහිතන කාරණාවක් තමයි අපි ස්ට්‍රෙස් එක ශරීරයේ මානසික පීඩනය මානසික අවපීඩනය කියන කාරණාවලදී මානසික ආතතිය කියන කාරණාවලදී අපි හිතන්නේ නැති වුණාට අපිට වැඩිපුර දාඩිය දාන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් හේතුවක් වෙනවා අපේ ශරීරයේ දුර්ගන්ධය ඇති වෙන්න. ඉතින් මේ කියන පරිසර සාධක ආහාරමය සාධක අපේ හෝමෝනමය සාධක වගේම ස්ට්‍රෙස් එක ජානමය හේතු කියන ඒවායේදී අපිට සමහර විට අපි හොඳින් පිරිසිදු වුණා හොඳට විෂබීජනාශක ආලේපන වර්ගයක් සබන් වර්ගයක් ගාලා හොඳින් පිරිසිදු වුණොත් මේ තත්ත්වේ නැති වෙලා යන්න පුළුවන් වෙන කිසිම බලපෑමක් නැතුව. ඒ වගේම අපි හරි කලින් කියපු ආහාර ටික එයින් වැළකුණාම ඒ දුර්ගන්ධය නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේම හේතුවෙන් අපිට ඒකට බලපාන කාරණාවෙන් වැළකුණාම මේ ශරීරයේ දුර්ගන්ධය නැති වෙලා යනවා නම් ඒක ලකුවට අපි ඒ ගැන බලන්න දෙයක් නැහැ. නමුත් මේ දුර්ගන්ධය අපි කොච්චර හේතුවක් කොච්චර විෂබීජනාශක ද්‍රව්‍ය සබන් ගාලා නාලා හොඳට පිරිසිදුව හිටියත් මේ දුර්ගන්ධය නැති වෙලා යන්නේ නැත්නම් දීර්ඝ කාලීනව මේ දුර්ගන්ධය තියෙනවා නම් අපි එතනදි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ ශරීර දුර්ගන්ධය පසුපස යම්කිසි විශේෂ හේතුවක් තියෙන්න පුළුවන්. එතකොට යම්කිසි රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. මෙතනදී අපි අනිවාර්යෙන් ප්‍රතිකාරයක් සඳහා යොමු විය යුතුයි. ඔව් අනිවාර්යෙන් අපි ප්‍රතිකර්ම තියෙනවා නම් ඒ පිළිබඳවත් කතා බහ කරමු. ඉස්සරහට ඊට කලින් අපි කැටවිලා සිකුරාදා හැඩ විරාමයකින් පස්සෙ වන්න ඔබ එකතු වෙලා ඉන්නේ සිකුරාදා හැඩ වැඩසටහනත් එක්ක. දැන් අපි විරාමයකට යන්න කලින් ඔන්න ඔබට කිව්වා මේ සාමාන්‍ය ගැටලු පිළිබඳ. දැන් අපි කතා කරමු ශරීරයේ දුර්ගන්ධය පිළිබඳ විශේෂ කාරණා මොනවද කියලා. ડોක්ටර් අපි කතා බහ කරමු. ඔව්. අපි සාමාන්‍ය හේතු ගැනනේ කතා කරේ. දැන් අපි කතා කරමු ශරීරයේ යම්කිසි රෝග තත්ත්වයක් නිසා නම් අපි මේ ශරීරයෙන් දුර්ගන්ධය එන්නේ. මොනවාද මේ රෝග තත්ත්ව? මොන මොන රෝග තත්ත්ව නිසා ශරීරෙන් දීර්ඝකාලීනව කොච්චර පිරිසිදුව හිටියත් දුර්ගන්ධය තියෙනවා නම් ඒකට මොනවාද හේතු කියන එක. අපි දන්නවා මේ කාලේ ගොඩක් හැමෝම දන්න කියන රෝග තත්ත්වයක් තමයි මධුමේහ නැත්තම් දියවැඩියා අපි කියන ඩයබටික් කියලා. ඉතින් මේ ඩයබටික් තියෙන කෙනෙක්ට ඩයබටික් කීටෝ ඇසිඩෝසිස් කියලා තත්ත්වයක් එනවා. මේකෙදි ඒ කීටෝන අධික ප්‍රමාණයෙන් ශරීරයේ නිපද වෙලා මේව බැහැර වෙනවා අපේ රුධිරයට සහ මුත්‍රවලට. එතකොට මේ කීටෝන මගින් යම්කිසි දුර්ගන්ධයක් අපේ ශරීරයෙන් වගේම මුත්‍රාවලටත් එකතු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දියවැඩියාව තියෙන කෙනෙක් පාවිච්චි කරන වැසිකිළියක් වුණත් අපිට තේරෙනවා සමහර විට කූඹි වගේ අය එනවා. කූඹි ඇදෙන්නේ මොකද මුත්‍රවල තියෙන යම්කිසි ගන්ධයක් හින්දා තමයි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ අපේ දියවැඩියාව මට්ටම කොහොමද කියලා හඳුන ගන්න ඕනේ අපේ මුත්‍රාවලින් ශරීරයෙන් විශේෂ ගන්ධයක් එනවා නම් සාමාන්‍ය තත්ත්වයකට වඩා. ඊට අමතරව අපේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව අපේ මුඛය ආමාශය බඩවැල් ආශ්‍රිතව ගුද මාර්ගය ආශ්‍රිතව
යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් මේ හේතුව නිසා අපි සමහර විට කතා කරනකොට මුඛයෙන් දුර්ගන්ධයක් එන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපේ මල ඔස්සේ සාමාන්‍යයෙන් පවතින සාමාන්‍ය ගන්ධයක් සහිතයි මුත්‍රා සාමාන කියන ඒවා ඒවට ආවේනික ගන්ධයක් තියෙනවා මේ බැහැර වෙච්ච විශේෂ ගන්ධයක් ඇති වෙන්න පුළුවන් ආහාර මාර්ගය ආශ්‍රිතව බඩවැල් වල ඔබ්ස්ට්‍රක්ෂන් එකක් අපි කියනවා යම් කිසි හිරවීමක් ඇති වුණොත් මුඛය ආශ්‍රිතව පිළිකා තත්ත්වයක් ඇති වුණොත් ආමාශය ආශ්‍රිතව වැඩිපුර අම්ල ගතිය වැඩි වුණොත් ඒ වගේ අවස්ථාවලදී මුඛයෙන් මගෙම එන්න පුළුවන් දුර්ගන්ධය. මේට අමතරව අපේ ශ්වසන පද්ධතිය අපි දන්නවා අපේ පෙනහළු නාසය ආශ්‍රිතව යම් කිසි ආසාදන තත්ත්වයක් ඇති වුණොත් උදාහරණයක් විදිහට අපි කතා කරොත් නියුමෝනියාව කියන තත්ත්වය පෙනහළු ආසාදන තත්ත්වය ඒ වගේම ක්ෂය රෝගය අපි ටීබී කියලා කියනවා මේ වගේ අවස්ථාවලදීත් අපේ නාසයෙන් වගේම මුඛයෙන් දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඒ වගේම අපේ මුත්‍රා මාර්ග පද්ධතිය මුත්‍රා ආසාදන තේනවා නම් මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව වෙනත් රෝග තත්ත්ව වලදී වගේම වකුගඩු අකර්මණ්‍යතාවය අපි කියනවා කිඩ්නි ෆේලිය කියලා සාමාන්‍ය මේ වගේ තත්ත්ව වලදී සාමාන්‍ය තත්වෙන් බැහැර වෙච්ච දුර්ගන්ධයක් අපේ ශරීරයෙන් මුත්‍ර වලින් නිකුත් වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපේ ශරීරය තුල පිළිකා තත්ත්වයක් වර්ධනය වෙනවා නම් සාමාන්‍යයෙන් ශරීරයෙන් දුර්ගන්ධයක් වහනය වෙන්නත් පුළුවන්. ඒ පිළිකාව ආශ්‍රය කරන අවයවේ ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙන දුර්ගන්ධයක් ඇති වෙන්නත් පුළුවන්. අපි හිතමු ආහාර මාර්ගය වල තියෙන පිළිකා තත්ත්වයක්. එතකොට අපේ මල ඔස්සේ ශේෂ ගන්ධයක් එන්න පුළුවන්. මුඛයේ පිළිකා තත්ත්වයක් තියෙනවා නම් ඒකෙදි මුඛයෙන් දුර්ගන්ධයක් එන්න පුළුවන්. මේ වගේ විශේෂ හේතුවක් පිළිකා වගේ හේතුවක් නිසා අපේ ශරීරයේ සාමාන්‍ය ගන්ධයට වඩා වෙනස් වූ ගන්ධයක් එන්න පුළුවන්. ඒත් එක්කම සමේ ආසාදන. දැන් අපි සාමාන්‍ය ශරීරයේම දුර්ගන්ධය ගත්තොත් සමේ ආසාදනවලදී විශේෂයෙන්ම නැමෙන තැන් අපි දන්නවා අපේ මේ ස්ථානේ දණහිසේ පිටුපස කොටස කන් කනේ පිටුපස ප්‍රදේශ ආසාදනයක් වෙලා තියෙනවා නම් මේ ආසාදනයකදී අපි දකිනවා රතු වෙලා කසලා ශ්‍රාවයක් එක්ක දුර්ගන්ධයක් එන්න පුළුවන්. අපි හිතන්නේ නැහැ මේ වගේ තැන්වල දුර්ගන්ධයක් එනවද කියලා. ඒත් එක්කම අපි චූටි දරුවෝ පොඩි දරුවෝ ගැන කතා කරද්දී අපේ නාභිය නාභියේ දුර්ගන්ධයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි දරුවන් කනකොට කෑම වැටෙනවා ඒවා නිවැරදි ලෙස පිරිසිදු නොවෙන්න පුළුවන් දාඩිය රැඳෙන්න පුළුවන් කුණු රැඳෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අම්මලා බයයි මේ බබාගේ පෙකණි ප්‍රදේශය පවිත්‍ර කරන්න තුවාල වෙයි කියලා බයයි. නමුත් මේ දැන් බබා සමහර විට මුත්‍රා කරනකොට විසි වෙන්න පුළුවන් ඒ වගේ තැන්වල. එතකොට චූටි හරි තුවාලයක් එහෙම තිබ්බොත් ආසාදනයක් වෙන්න පුළුවන් දුර්ගන්ධයක් එන්න පුළුවන් අපි හිතන්නේ නැහැ. ඔව්. ඒ වගේම ડોක්ටර් දැන් හිස තුල සිදුවන දුර්ගන්ධය අනිවාර්යෙන්ම හිස සහ හිස් කබල නිවැරදි ආයරෙන් පිරිසිදු කරගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම දුර්ගන්ධය රැඳෙනවා. මොකද අපේ හිස කෙස් ළඟෙන් ළඟින් පිහිටලා තියෙන්නේ. එතකොට දාඩිය රැඳෙන ප්‍රමාණය වැඩි. බැක්ටීරියාවන්ට හොඳ ස්ථානයක් වර්ධනය වෙන්න ගුණනේ වෙන. අන්න දුර්ගන්ධය එන්න පුළුවන්. ඒ වගේම හිස් කබල ආශ්‍රිතව හිස් සොරි තියෙන්න පුළුවන්. ඊටත් අමතරව හිස් කබලේ ඇති වෙනවා සමහර ශාත්ම රෝග කුෂ්ඨ වගේ තත්ත්ව. ඒවවලදී තේවයි ශ්‍රාවයන් එකතු වෙලා දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නිවැරදි ආයරෙන් පිරිසිදු කරගත්තේ නැත්නම් අපේ හිස කෙස් ගොඩක් අය මේ කොණ්ඩෙ දිගය හිස් කබලට ගන්නෙ නැහැ. කොණ්ඩෙට විතරයි මේ ෂැම්පුද ඒව ගන්නෙ. ඉතින් නිවැරදි ලෙස හිස් කබලත් පිරිසිදු වීම ඉතාමත් වැදගත්. එතකොට තවත් අපි බැලුවොත් විශේෂ හේතුවක් විදිහට අපි කතා කරපු ඒ වගේම රණසි ඔයාටත් මටත් ඒ වගේම අපේ මේ බලා ඉන්න කාන්තා ඔබ සැමටත්
වැදගත්වන හේතුවක් තියෙනවා. අපේගේ රහස්‍ය ප්‍රදේශවල යම්කිසි දුර්ගන්ධයක් ඇති වෙනවා නම් මේකට බලපාන විශේෂ හේතුත් තියෙනවා. අපි ඒක මීට වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු. ඔව්. ඊට කලින් මම දැනගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවලු. දැන් අපි කට අත්යට ප්‍රදේශ ඒ වගේම මල මේ මේ කියන කාරණා පිළිබඳ මේ විශේෂ තත්ත්වයන් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම රණසි. මුඛ දුර්ගන්ධය කියන දේ අද අපි ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුවක්. දැන් අපි මාස්ක් එකක් පාවිච්චි කරන නිසා ගොඩ දෙනෙක් අපේ මුඛයේ පවිත්‍රතාවය සෞඛ්‍ය ආරක්ෂාව ගැන එච්චර උනන්දු නැහැ. මාස්ක් එක දානවනේ කට පේන්නේ නැහනේ. මුඛ දුර්ගන්ධය ආවත් දැනෙන්නේ නැහනේ කියලා. නමුත් මේ මාස්ක් එක දානකොට අපේ මුඛයේ දුර්ගන්ධය වෙනත් කෙනෙකුට නොදැනුණාට අපිටම මේ මාස්ක් එකෙන්මම නැවත සැරයක් අපිටම දැනෙන්න ගන්නවා. මොකද මේ මුඛ දුර්ගන්ධයට හේතු? අපි කලින්නුත් මතක් කරා අපේ ආහාර මාර්ගය ආශ්‍රිතව රෝග තත්ත්ව තියෙනවා නම් ගොඩාක්ම අපි ආමාශයේ ආම්ලිකතාවය අපි කියන ගැස්ට්‍රයිටිස් තත්ත්වවලදී උගුරට එනවා දැවිල්ල රහට වගේ. එතකොට අපේ මුඛයෙන් දුර්ගන්ධයක් එනවා. ඒ වගේම ඔබටත් අත්දැකීම් ඇති අපිට හෙම්බිරිස්සක් ඇස්ස හැදිලා තියෙනවා නම් අපේ නහයෙන් කටින් ගඳක් එනවා වගේ අපිට තේරෙනවා වෙනත් අයත් කියනවා ඒක මුඛෙන් දුර්ගන්ධයක් එනවා කියලා. ඉතින් අපේ ශ්වසන පද්ධතිය ඔස්සේ යම්කිසි රෝග තත්ත්වයක් ආසාදන තත්ත්වයක් තියෙනවා නම් අපි කලින් මතක් කරා ක්ෂය රෝගය නියුමෝනියා තත්ත්වවලදී අපේ මුඛයෙන් වගේම නාසයෙන් දුර්ගන්ධය එනවා. ඊට අමතරව අපි ගන්න ආහාරවලදී මුඛෙන් දුර්ගන්ධය එන්න පුළුවන්. ගොඩාක් අපි කනවා නම් මස් වර්ග, ඒ වගේම මම කලින් කියපු ඇස්පරගස්, ලූණු, සුදු ලූණු, රාබු වගේ ආහාර අපි ගන්නකොට අපේ මුඛෙන් ඒ දුර්ගන්ධය එනවා. තව කෙනෙකුට තේරෙනවා අපි මොනවාද කාලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි, අපි සිගරට් බොන කෙනෙක් නම් සිගරට් එක බීලා ගොඩක් වෙලා වෙන්න පුළුවන්. නමුත් කතා බහ කරගන්න අපි දැනෙනවා මෙයා සිගරට් බීපු කෙනෙක් තමයි, මගේ කටින් ඒ සිගරට් ගඳේ වහනේ දෙනවා, ඒ ස්මෙල් එක එනවා. ඒ වගේම බුලත් කන කෙනෙකුට අපිට තේරෙනවා මෙයා බුලත් කන කෙනෙක් තමයි කියලා, ඒ ස්මෙල් එක දුම්කොළ ස්මෙල් එක අපිට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ මුඛ දුර්ගන්ධයේදී අපි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ දත්, දිව, විදුරු මස කියන එකේ ඒ වයේ සනීප ආරක්ෂකව සෞඛ්‍ය ආරක්ෂාව ගැන. අපේ තියෙනවා නම් අපි කියන නරක් වෙච්ච දත්, කැඩිච්ච දත් තියෙනවා නම් මේ නරක් වෙච්ච දත් වලින් දුර්ගන්ධය එන්න පුළුවන්. ඒ වගේම විදුරු මස ආසාදනය වෙලා තියෙනවා නම් විදුරු මස ආශ්‍රිතව තියෙනවා නම් අපි උෂ්ණ බිබිලි අපේ කටේ කම්මුල් වල ඇතුල් පැත්තේ එනවා නම් උෂ්ණ බිබිලි, මේවයිනුත් දුර්ගන්ධයක් එන්න පුළුවන්. අපේ කැඩිච්ච දත් තියෙනවා නම්, ගොඩාක් කුහර සහිත දත් තියෙනවා නම් මේවයි ආහාර කැබලි රැඳිලා අපි ඒව හරියට පවිත්‍ර කරන්නේ නැත්තම් අපිට ඒ ආහාර වලින් එන දුර්ගන්ධයත් එන්න පුළුවන්. ඒ වගේම දත් වගේම විදුරු මස වගේම අපි දිව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දිව මදීම අනිවාර්ය වෙනවා. මොකද මේ දිවේ අපි සමහර අයගේ දැකලා තියෙනවා නිකන් කෝට් එකක් වගේ මැනිලා තිනවා. ලස්සනට රෝස පාටට තියෙන ඕන දිව කහ පාට වෙලා මේකට බලපාන රෝග තත්ත්වයක් තියෙනවා. ආහාර මාර්ගය ආශ්‍රිත රෝග තත්ත්වත්. ඊට අමතර මේ දිව මදින්නේ නැත්තම් මේකත් හේතුවක් වෙනවා අපේ මුඛ දුර්ගන්ධය ඇති වෙන්න. ඒ වගේම අපි නිර්දේශ කරනවා දවසට දෙවරක් අනිවාර්යයෙන්ම දත් මතින්න ඕන. ඒ වගේම අපි යම් කිසි සැර ආහාර වර්ගයක් ගත්තා නම් ඒත් එක්කම දත් මැදනවා නම් ගොඩාක් හොඳයි. තමන් අපහසුතාවයට පත් වෙන්නෙත් නැහැ, තව කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම දන්තාලේප වර්ගයක් නිර්දේශිත අපේ මුඛ සෞඛ්‍යයට හිතකර දන්තාලේප වර්ගයක් පාවිච්චි කරලා තමයි දත් මැදීම සිද්ධ කරන්න ඕන. අපේ මුඛ දුර්ගන්ධය ගැන තමයි ඒ කතා කරේ. එතකොට අපේ අත්යට දුර්ගන්ධය ඇති වෙන එක ගැන ගොඩක් වෙලාවට අපි අත්යට ගොඩක් නැමිලා තියෙන තැනක් නිසා මේ ස්ථානවලට දාඩිය දානවා වැඩි.
අපි එතකොට තියෙනවා නම් රෝම කූප වැඩිනා එතකොටත් ඒවා රැඳිලා බැක්ටීරියා ආසාදනයක් ඇති වෙලා දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන් ඔව් ડોක්ටර් පොඩි බාධා කිමක් සාමාන්‍ය දැන් අත්තර ප්‍රදේශවල දැන් ගොඩාක් කාන්තාවන් ඉන්න ඩියෝඩ්‍රන් භාවිතා කරනවා ඩියෝඩ්‍රන් භාවිතා කරන එක හොඳයිද ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරන අපි බලමු ඇයි ඩියෝඩ්‍රන්ට් එකක් මොකක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා ඩියෝඩ්‍රන්ට් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ගොඩක්ම ඇල්කොහොල් බේස් එකක් තියෙන්නේ ඒකෙදී අපි කරන්නේ මේ ඇල්කොහොල් බේස් එකක් තියෙන මේ ආලේපණය ගල්වලා බැක්ටීරියාවන්ට හිතකර නොවන පරිසරයක් එතන ඇති කරනවා මොකද ගොඩක් ඇල්කොහොල් කම ආම්ලික තත්වයක් නේ තියෙන්නේ එතකොට බැක්ටීරියාවන්ට වර්ධනය වෙන්න බෑ එතකොට අපේ දහඩිය දැම්මට දුර්ගන්ධයක් එන්නේ නැහැ ඒත් මේ ඇල්කොහොල් අපේ ශරීරයට අසාත්මික වෙන්න පුළුවන් එතකොට මේ ඇල්කොහොල් පාවිච්චි කරන ඇල්කොහොල් එකේ කන්සන්ට්‍රේෂන් එක අපි සාන්ද්‍රණය කොහොමද කොච්චර ප්‍රමාණයක් අඩංගු වෙනවද කියන එක අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ලේබල් එකේ බලන්න ඕනේ කොයි දේ කොයි කොයි දේවල්ද මේකේ තියෙන්නේ මේට අමතර මොන හරි දේවල් තියෙනවද මොකද තවත් ඒවයේ ඇලුමිනියම් අඩංගු කරලා තියෙනවා එතකොට මේ ඇලුමිනියම් වලින් බලාපොරොත්තු වෙන අපේ ස්වේද ග්‍රන්ථිය බ්ලොක් කරනවා මේ ක්‍රෝම එලියට දහඩිය ශ්‍රාවය වෙන එක බ්ලොක් කරනවා මේ ඇලුමිනියම් ද්‍රව්‍ය වලින් එතකොට මේ වගේ දේවල් අඩංගු කරලා තිබුත් ඒ බ්ලොක් වෙන එක ඒ අවහිර වීම දීර්ඝකාලීනව අපිට හානි කර වෙන්න පුළුවන් මොකද දාඩිය ශ්‍රාවය වෙන එක සම්පූර්ණයෙන්ම බ්ලොක් කරනවා ඉතින් මේ හින්දාම අපි ඩියෝඩ්‍රන්ට් එකක් හෝ අර ඇල්මිනියම් අඩංගු දෙයක් පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේකෙන් මගේ සෞඛ්‍යයට හානිකර තත්වයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට අපි ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරාට අර ඇල්කොහොල් බේස් එක වැඩි නිසා අත් කිහිලි ගොඩක් කළු වෙන්න පුළුවන් ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන කෙනෙක්ගේ. ඉතින් මේ පිළිබඳව ගැටලුවක් ડોක්ටර් එක අනිවාර්යයෙන්ම. ඉතින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. අපි දැන් කතා කරා මුඛ දුර්ගන්ධය අත්‍යත දුර්ගන්ධය කියන එක. ඒ වගේම තව කෙනෙක් හිතන්නේ නැති තැන් තමයි පාද පතුල්. මේ පතුල් වල දුර්ගන්ධයක් එන අපේ එකට කියන ඇත්ලීට් ෆුඩ් කියලා. මොකද ඇත්ලීට් කෙනෙක් නිතරම පාවහන් පළඳිනව නිසා මේ නිතර නිතර පාවහන් පළඳින මේස් පළඳින කෙනෙක්ගේ පාදවල දාඩිය දාලා එතන තෙතමනය දීර්ඝ කාලීනව රැඳෙන්න ගත්තොත් මේ තෙතමනයත් හොඳ පෝෂණ මාධ්‍යයක් වෙනවා අපේ විෂ බීජ වලට රැඳෙන්න වර්ධනය වෙන්න ගුණණය වෙලා දුර්ගන්ධය ඇති කරන්න. ඉතින් පාදවලින් දුර්ගන්ධයට හේතු වෙනවා අපි එත සහිත සපත්තු මේ දවස්වල වැස්ස නිසා සපත්තු තැමෙනවා වේල ගන්න විදිහක් නැහැ සපත්තු මේ තෙත සහිතව තියෙනවා නම් පාදවල දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන් ඒ වගේම තවත් සැලකිලිමත් වෙන්න ඕනේ පාද ආශ්‍රිත පාදවල ඇඟිලි කරුවල තුවාල තියෙනවා නම් නියපොතු වල ආසාදන තියෙනවා නම් මේවත් බලපාන්න පුළුවන් පාදවලින් දිගින් දිගටම දුර්ගන්ධය එන්න ඒ විතරක් නෙමෙයි අපි කතා කරා අපේ මල සහ මූත්‍රවල ස්වභාවික අනන්‍ය ගන්ධයක් තියෙනවා ඒ වුණාට මේ බහැර වෙච්ච ගන්ධයක් එනවා නම් මුත්‍රවල ගන්ධය වෙනස් වෙනවා කියලා අපිට තේරෙනවා නම් මලවල වෙනදට වඩා අධික තියුණු ගන්ධයක් තියෙනවා කියලා හිතෙනවා නම් මේවට විශේෂ හේතුව තියෙනවා විශේෂයෙන්ම මුත්‍රා පද්ධති ආසිත ආසාදන තත්ත්ව වලදී මේ මුත්‍රවල ගන්ධය වෙනස් වෙන්න පුළුවන් එතනදී අපි බලන්න ඕනේ මේක මේ අපි කලින් කතා කර සාමාන්‍ය හේතුවක්ද විශේෂ හේතුවක්ද කියලා. ඒකට විශේෂ හේතුවක් නම් අම කිසි රෝග තත්වයක් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට අපි කොහොමද දැනගන්නේ? එතකොට අපේ දුර්ගන්ධයත් එක්ක සමහරට මුත්‍රා කරද්දී දැවිල්ලක් එන්න පුළුවන්. මුත්‍රාවර පාටක් තද වෙන්න පුළුවන්. අපිට නිතර නිතර මුත්‍රා කරන්න එන්න වෙනවා. මුත්‍රා කරන්න ගියාට මුත්‍රා යන්නේ නැහැ චුට්ටයි යන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේක මගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව යම්කිසි ගැටලුකාරී තත්වයක් නිසායි මගේ මුත්‍රවල ගන්ධය වෙනස් වුනේ කියලා අපිට හිතා ගන්න පුළුවන් අර අනිත් ලක්ෂණත් පහළ වුණා. ඒ වගේම මල සම්බන්ධයෙන් මලවලදීත් ගන්ධය වෙනස් වෙන හේතු කාරණා අපි කතා කරා ආහාර වර්ගව එහෙම අපි ගන්නවා නම් ආහාර මාර්ග ආශ්‍රිතව රෝග තත්ත්වවලදී එතකොට ඒකටත් අපිට තව අනිත්
බලපාන තවත් සාධක අපිට හේතු වෙනවා නම් අපිට ගන්න පුළුවන් මේක සාමාන්‍ය හේතුවක් නෙමෙයි විශේෂ හේතුවක් යටතේ යන්නේ මගේ ආහාර මාර්ග ආශ්‍රිත යම් කිසි ගැටලුවක් ඇති එහෙනම් මම මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ඊට අමතරව අපි සමහර විෂද්‍රව්‍ය ශරීරගත නම් උදාහරණයක් විදිහට සල්ෆර් ආසනික් කෘමිනාශක ටර්පන්ටයින් වගේ දේවල් විශේෂ ශරීරගත වුණොත් අපේ මුත්‍රාවලින් මලවලින් විශේෂ ගන්ධයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකදී අපි කරිනමින් වෛද්‍ය ප්‍රතිකාරවල යොමු වෙන්න ඕන. ඔව් අපි වැඩිදුර විස්තර කතා බහ කරමු මේ ඊට කලින් අපේ දෙවරි ඊරාමිට ගිහින් යමු. සිකුරාදා හැඩ කැඩපිරාමයකින් පසු ඔන්න මේ විදිහට තමයි සිකුරාදා හැඩ වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. අපි කතා බහ කරමින් සිටියේ විරාමයකට යන්න කලින් දහඩිය දුර්ගන්ධය පිළිබඳව. ඉතින් අපි මොනවද කරන්න ඕනේ වළක්වා ගන්න කොහොමද ප්‍රතිකර්මයන් මොනවද කියන එක තහනම් පිළිබඳව තමයි ඔන්න අපි අද දවසේ කතා බහ කරන්නේ. ඩොක්ටර් මම දැනගන්න කැමතියි දැන් අපේ කාන්තාවන් ගත්තාම මේ කාන්තාවන් සඳහා සැලකිලිමත් විය යුතු කාරණා තියෙනවා නේද? අපි මේ පිළිබඳව කතා බහ කරමු. ඔව් අපි මෙච්චර වෙලා කතා කරේ කාන්තා පුරුෂ දෙපාර්ශවයටම පොදු වෙන කාරණා. නමුත් ඊට වඩා අපි කාන්තාවන් සම්බන්ධයෙන්ම විශේෂ වෙච්ච කාරණා ගැන අපි ටිකක් කතා කරමු වැඩිපුර. කාන්තාවන් වෙන්නේ නැතිනේ අද අපි දිහා ගොඩක් බලාගෙන ඉන්නේ. මේ ධාර්මයේ රූපලාවන්‍යනේ. රූපලාවන්‍යනේ. එතකොට අපි කුඩා අවදියේම පටන් ගමු. ඔව්. වැඩිවියට පත්වීමත් එක්ක ගොඩාක් දියණියෝ පැමිණිලි කරන හේතුවක් තමයි මේ ශරීරයේ දුර්ගන්ධය එනවා කියන එක. එතකොට ඒක සාමාන්‍ය සිදුවීමක්. මොකද කලින් ඒගොල්ලන්ට එහෙම දාඩිය දැනීම ගැන එච්චර අවබෝධයක් නැහැ. ඊට පස්සේ මේ ද්විතීය ලිංගික ලක්ෂණ විදිහට ඒගොල්ලන්ගේ රෝම වර්ධනයත් එක්ක අපි විශේෂයෙන්ම කිහිලි ක්‍රියාශ්‍රිතව අපි කලින් මතක් කර විදිහට ටිකක් ඝනකම් ස්රාවයක් එනවා. එතකොට බැක්ටීරියාවන් වර්ධනය වෙන මේ නිසා දුර්ගන්ධය ඇති වෙනවා අපේ අර වැඩිවියට පත්වෙන දියණියන් අතර. එතකොට ඒ කාලය පසු කරාට පස්සේ අපේ ආර්ථවා භාවය කියන්නේ අපේ කාන්තාවක් වයස අවුරුදු 50 සීමාව පසු කරනකොට අපි දන්නවා එයාගේ ආර්ථවේ නැත්තම් අපි කියන මෙන්සස් සයිකල් එක නවතිනවා. එතකොට මේ සයිකල් එක නැවතීමත් එක්ක හෝමෝනමය වෙනස්කම් අපි වැඩිවියටපත් වෙද්දිත් හෝමෝනමය වෙනස්කමක් එනවා. මේ ආර්ථවා භාවයට යනකොටත් අපේ හෝමෝනමය වෙනස්කමක් ඇති වෙනවා. එහෙදි විශේෂයෙන්ම අපිට ගොඩාක් දාඩිය දානවා. ඒක අනිවාර්යයෙන්ම දැනෙන කාරණාවක්. ශරීරයේ දැවිල්ල ගතිය එනවා. අපි හොට් ෆ්ලෂර්ස් කියලා කියනවා. මේ නිසාම අර 50 කිට්ටු වෙන කාලේදී මේගොල්ලන්ට තේරෙනවා කලින්ට වඩා මට දාඩිය දාන ගතිය වැඩි, දැන් මගේ දාඩිය ආයේ ගඳ ගතිය දුර්ගන්ධය වැඩි කියන කාරණාව. එතකොට මේකත් අර හෝමෝනමය හේතුවක් නිසා එන ස්වභාවික සංසිද්ධියක්. ඉතින් මේක අපි ඒ කාලේ පහු වෙනවත් එක්කම මග ඇරිලා යන්න පුළුවන්. නමුත් දිගින් දිගටම තියෙනවා නම් අපි චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව අපේ රහස්‍ය ප්‍රදේශ ආශ්‍රිතව සමහර අයට එන්න පුළුවන් යෝනි ශ්‍රාව වගේ දේවල්. යෝනි මාර්ගෙන් ශ්‍රාවයක් ගලනවා වෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රාවයත් එක්ක විෂබීජ ක්‍රියා කරලා දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. සමහර ශ්‍රාව තියෙනවා දුර්ගන්ධයක් නැහැ, ශ්‍රාවයක් විතරයි තියෙන්නේ. නමුත් දුර්ගන්ධයක් එක්ක එනවා නම් ඒ ශ්‍රාවය ගැන අපි චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අපේ ශරීරය වයසත් එක්ක ටිකක් දුර්වල වෙනකොට අපි දන්නවා සමහර කාන්තාවන්ට ගර්භාෂයේ පහත් වීම කියලා, යෝනි මාර්ගයේ පහත් වීම කියලා රෝග තත්ත්වයන්ට ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවලදී ශ්‍රාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රාවය එන්නේ යම්කිසි පහත් වීමේ තත්ත්වයක්ද, එහෙම නැත්නම්
අපි කියන බැක්ටීරියා හෝ යම්කිසි දිදීර ආසාදනයක් එක්ක විතරක් එන ශ්‍රාවයක්ද කියන එක චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද ගර්භාෂයේ පහත්වීමක් වගේ දෙයක් නම් එතන තියෙන්නේ අපි ටිකක් වැඩි ප්‍රමුඛතාවයක් දීලා එතනදී කටයුතු කරන්න ඕන ඔව් අනිවාර්යෙන්ම මේ ඒ වගේම දැන් අපි මොනවද මේ දුර්ගන්ධය නැති කරගන්න වළක්වා ගන්න කරන්න ඕනේ ප්‍රතිකර්මයන් ආයුර්වේදය තුල ප්‍රතිකර්මයන් මම හිතන බොහෝ දේවල් තියෙනවා අපි ඒ පිළිබඳව මතක් කරමු අපි කලින් කතා කරානසි සාමාන්‍ය හේතු විශේෂ හේතු කියලා ඔව් එතකොට මේ සාමාන්‍ය හේතු වලින් අපි බැහැර වෙනවා නම් අපි කතා කරපු ආහාර වලින් වැළකීලා ඉන්නවා නම් ගොඩක් ෆයිබර් ගතිය කෙඳි ගතිය වැඩි ආහාර වලිනුත් අපේ ආහාර මාර්ගය ඔස්සේ ගන්ධයක් ඇති වෙන්න පුළුවන් නිසා ඒ වයිනුත් වැලකිලා ඉඳලා සමහර ආහාර වල තියෙන අපි සංවේදී ආහාර කියලා හඳුන්වන ගොඩක් ලාවට ලැක්ටෝස් ග්ලූටන් කියන ඒවා මේ ආහාර වලිනුත් වැලකිලා ඉඳලා විශේෂයෙන් මාංශ වර්ග වලින් වැලකිලා ඉඳි දුර්ගන්ධයක් එනවා නම් අපි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන දිගින් දිගටම පවතිනවා නම් අපි නොසලකා හරින්න හොඳ නැහැ කොච්චර පරිසිදු කාරක දාලා විෂබීජනාශක ද්‍රව්‍ය පාවිච්චි කරලා හොඳ ටැංග හොදලා හිටියත් මේ දුර්ගන්ධ එනවා නම් අපි එතනදිත් සැලකිලිමත් වෙන්න ඕන මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි බැහැර තත්ත්වයක් ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන ඒ වගේම අපි කලින් කතා කර පරිසර සාධකයේ වෙනස් කරලා අපි හොඳට කූල් තැනක හිටියත් අපිට තව දුරටත් දාඩිය දානවා නම් අපේ ස්ට්‍රෙස් එකක් නැහැ අපි හොඳට රිලැක්ස් වෙලා ඉඳිත් අපිට දාඩිය දානවා දාඩිය ගඳ තියෙනවා නම් අන්න අපි එතනදී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ ඊට අමතරව අපි කතා කරා චර්මයේ සිදුවන ආසාදන වලදී ශරීරෙන් දුර්ගන්ධ එනවා මේ චර්මයේ ආසාදනත් එක්ක ඒ ස්ථානයේ රතු වෙලා කසලා බිබිලි දාලා ශ්‍රාවයක් එක්ක එනවා නම් එතනදීත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ චර්ම රෝගී වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ඒත් එක්කම මුඛය ආශ්‍රිතවත් අපි කොච්චර දත් මැද්දා අපේ මුඛයේ දුර්ගන්ධය යන්නේ නැත්තම් දත්වල ගැටලු තියෙනවා නම් අපි ආයේ දෙවරක් හිතන්න නැතුව ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන. ඒ වගේම අපි ආයේ චුට්ටක් මතක් කරන්න ඕනේ කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂයෙන්. පියයුරු ආශ්‍රිතව දුර්ගන්ධයක් එනවා නම් ඒ දුර්ගන්ධත් එක්ක පියයුරු වලින් ශ්‍රාවයක් එනවා නම් මෙතනදීත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ සමහර විට මේ පියයුරු පිළිකාවක මුල් අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් අපි නොසලකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න ඕන. ඉතින් මේ අවස්ථාව අපි අඳුන ගන්න ඕනේ අපි කොයි වෙලාවටද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ කියලා. ඉතින් ඒ යොමු වෙන්න ඕන වෙලාව අඳුන ගත්ත ගමන් අපි පසුබට නොවී ඒ සඳහා යොමු වෙන්න ඕන. අපි නිවසේදී කරන ප්‍රතිකාරම කර කර ඉන්නේ නැතුව. ඔව් ඒ වගේම කියන්න ඕනේ ડોක්ටර් දැන් ගොඩාක් ප්‍රතිකාර වලට හොඳම විසඳුම තමයි වතුර පානය කිරීම. මම හිතනවා මේ දාඩිය ගඳ නැතිවීමටත් එක හේතුවක් තමයි වතුර බීලා හිටියොත් අපි හැමදාම නේ වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි ඒකත් මතක් කරමු ડોක්ටර්. අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතාමත් වැදගත් දෙයක් තමයි මොකද අපේ විශේෂයෙන්ම දැන් අපි මාස්ක් එක දාන හින්දා වතුර බොන්න ටිකක් මැලි. මොකද මාස්ක් එක ගලවන්න වෙන නිසා වතුර බොන එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඉතාමත් හොඳයි. හැමෝටම හොඳයි. රෝගී කෙනෙක්ගේ රෝගී භාවය නැති වෙන වගේම නිරෝගී කෙනෙක්ගේ නිරෝගී භාවය වැඩි කරගන්නට අපිට හොඳ පිරිසිදු ජලය අපේ නැවුම් ජලය පාවිච්චි කරන්න පුළුවන් නම් දිනකට ලීටර 2ක් 3ක් අතර ප්‍රමාණයක් බොන්න. ඉතාමත් හොඳයි. ආවම වශයෙන්. ඔව්. මිට වැඩි වෙනාට කමක් නැහැ අවම වශයෙන් ලීටර 2-3ක් පාවිච්චි කරන්න බීමට ගන්න ඕන. ඒ වගේම ડોක්ටර් අපි මතක් කරමු මේ අපි ගන්න ඕනේ ආහාර පිළිබඳවත් අපි මතක් කරමු. මොකද අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු කාරණා පිළිබඳවනේ අපි ඉතින් කතා කරන්නේ කොහොමද? ඔව්. අනිවාර්යෙන්ම අපි ශරීරයේ දුර්ගන්ධය නැති කරගන්න විතරක් නෙමෙයි අපේ ශරීරයේ හැඩයට තියාගන්න ලස්සනට සුන්දරව තියාගන්න වයසට යන එක වළක්වගෙන අපේ තරුණ පෙනුම හැමදාම මේ දීප්තිය කාන්තිය පවත්ව ගන්න හැමෝම ආසයිනේ. ඔව්. නැවුම් එළවළු පළතුරු ජලය කියනවා අතිශය වැදගත්.
මේව හැමදාම ඔබේ ජීවිතයට ලං කරගන්න ඕනේ අපේ ගෙවත්තෙන් අපිට හම්බෙන එළවලු ටික පළතුරු ටික අපේ දේශීය හාල් වර්ග දේශීය අල වර්ග පලා වර්ග අනිවාර්යයෙන්ම ඔබේ කෑම වේලට එකතු කරගන්න ඕනේ ඒ කෑම වේල අපේ සහල් වර්ගයක් එක්ක අපිට පුළුවන් අනිවාර්යයෙන්ම එළවලුවා පළතුරක් මාංශ වර්ගයක් ධාන්‍ය වර්ගයක් එකතු කරගෙන රසයෙන් ගුණයෙන් වගේම වර්ණයෙන් දැක්ක හැටිය බඩ පිරෙනවා කන්න හිතෙනවා මේ වගේ සමබල ආහාර වේලා ඔබේ ආහාරයට එකතු කරගන්න සීනි අධික තෙල් වගේ දේවල් අපි බැහැර කරන්න උෂ්ණ අධික කෑම වර්ග අනිවාර්යයෙන්ම අපි බැහැර කරන්න ඕනේ ශරීරයේ දුර්ගන්ධයට එක හේතුවක් වෙනවා අපි මේ කියන කෘතිම රසකාරක කියන ඒවා ඒ නිසා ඒවෙන් අනිවාර්යයෙන්ම වැළකීලා ඉන්න ඕන ඒත් එක්කම ගොඩාක් සැර සහිත කුළුබඩු වල ටිකක් අයින් වෙනවා සාමාන්‍ය ප්‍රමාණයට කුළුබඩු එකතු කරගන්න පුළුවන් ගොඩාක් අය ගොඩාක් සැර ඕනි කියලා මිරිස් 3-5 අධික වේදනවන්නේ නැහැ මේ නැතුව අපේ ආහාර පරිපචනයට අවශ්‍ය වෙන ප්‍රමාණයෙන් අපිට රසයත් රැකෙන විදිහට ගුණයත් රැකෙන විදිහට කුළුබඩු එකතු කරගෙන රසවත් කරගන්න පුළුවන් මේ හැම දෙයකටම කලින් ඔබ අනිවාර්යෙන් පිරිසිදුව ඉන්න ඕනේ පිරිසිදු වුණොත් මේ හැම දෙයක්ම ඔන්න ඔබට අත් කරගන්න පුළුවන් අපි ගැනත් කතා කරමු නේද ඔව් අනිවාර්යෙන්ම දිනකට දෙවරක්වත් ස්නානය අනිවාර්යයි මෙහෙදී ස්නානය වගේම හොඳින් තෙත ඉවත් කිරීමත් වැදගත් වෙනවා මොකද තෙත රැඳෙන්න රැඳෙන්නත් මෙතන ආසාදන ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් කන පිටිපස්ස වගේ දේවල් අපි ගොඩක් ඌමනාවෙන් පිහිදැමෙන්නේ නැහැ නාභිය වගේ තැන් පිහිදැමෙනවා අඩුයි ඉතින් මේවයි තෙත රැඳෙන්න රැඳෙන්න ආසාදන එන්න පුළුවන් ඇඟිලි කරු වගේ දේවල් නිතරම පිරිසිදුව වියලිව තියාගන්න ඕන ඒ වගේ කාරණා වැදගත් අනිවාර්යයෙන්ම දත් මදිනකොට දන්තාලේපයක් පාවිච්චි කිරීම දත් බුරුසුවක් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත් කාරණා වෙනවා ඔව් ඒ වගේම මේ තව කාරණයක් තියෙනවා ડોක්ටර් දැන් අපේ රහස් ප්‍රදේශවල අපි උණු ජලයෙන් ඒක තෙත මාතු කරත් ඒක දුර්ගන්ධය ඇතිවීමට බලපාන සාධකයක්ද දුර්ගන්ධය ඇතිවීමට වඩා එතනදී අපි අපේ ශරීරයට ශුද්ධ ජීවීන් කියන කොටාංශය අයින් කළම දාන්න බෑ ඒගොල්ලන් යම් කිසි ප්‍රමාණයක් මොකද ඒගොල්ලන්ගෙන් අපිට ආරක්ෂක කෘත්‍යකුත් වෙනවා ඒ නිසා අපි ඒ උෂ්ණ ජලය පාවිච්චි එතනදී අපි රහස් ප්‍රදේශයන්ට නිර්දේශ කරන්න බෑ සාමාන්‍ය ජලය අපිට සාමාන්‍ය වතුරේ ස්වභාවික වතුරේ තියෙන උෂ්ණත්වය ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒ ප්‍රදේශයට අනන්‍ය වෙන උෂ්ණත්වය අපේ ශරීරයටත් හිතකර වෙනවා ඔව් ඒ වගේම ડોක්ටර් දැන් අපි මේ අපේ ශරීරයේ උෂ්ණතික බව අපි අඩු කරගන්න මොනවද අපේ ආයුර්වේද ක්‍රමය තුළ තියෙන්නේ අපි පිළිබඳව කතා බහ කරමු ශරීරයේ උෂ්ණය කියන කාරණාව අපිට සමහර වෙලාවට බාහිර උෂ්ණය වෙන්න පුළුවන් ඇඟ දැවිල්ල ගතිය ඇඟට නිතරම රස්න ගතිය දැනෙන එක වගේම ශරීර අභ්‍යන්තරය තුලත් උෂ්ණය ඇති වෙන්න පුළුවන් ඉතින් අභ්‍යන්තර කාරණාවක් නම් බලපාන්නේ අපිට අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ඖෂධ වලට යොමු වෙන්න පුළුවන් ඊට අමතරව අධික දැවිල්ල උෂ්ණය තියෙන කෙනෙක්ට බාහිරව අපිට පුළුවන් යම්කිසි ආලේපන දාහය නැති කරගන්න වගේ ඉතාමත් හොඳයි අපිට ගෙදරදීම හොයාගන්න පුළුවන් කෝමාරික අකුමාරි අපේ ආයුර්වේදෙන් කියන්නේ මේ කෝමාරික ආලේපය ඉතාමත් හොඳයි ඒ වගේම පිපිඥා මාද අපිට පුළුවන් බ්ලෙන් කරලා ආලේප කරන්න ශරීරයේ සිසිලස ලබා දෙනවා ඒ වගේම තැඹිලි අපි මතක් කරන්න ඕනේ අනිවාර්ය තැඹිලි සව් වගේ දේවල් නේ ડોක්ටර් ඒ වගේ ආහාර වර්ගවලිනුත් අපිට ශරීරයේ උෂ්ණය දාහය වගේව සමනය කර ගන්න පුළුවන් ඉතින් අතුරු පසක් විදිහට අපිට සව් හදා ගන්න පුළුවන් හොඳ බීම වර්ගයක් විදිහට අපිට තැඹිලි පාවිච්චි කරන්න පුළුවන් કૃත්‍රිම බීම වලට යනවට වඩා අපි පරිසරයේ අපිට ස්වභාවිකවම හොයා ගන්න පුළුවන් දේවල් වලට යොමු වෙන එක තමයි මේ කාලේ හැටියටත් අපිට වැදගත් වෙන්නේ ඒ වගේම ડોක්ටර් මේ තව කාරණා දෙකක් අපි බලන් ඉන්න මේ කට්ටියක් ඉන්නව නේද? ඉතින් අපි යාළට කියමු කොහොමද අපේ නිවසේ අමුද්‍රව්‍ය භාවිත කරන මේ ආයුර්වේද ක්‍රමය තුළ හදාගන්න ඕන බෙහෙත් ಜಾති. අපි කියමුනේ. ඔව් අපි පුළුවන් කරගන්න gedara දීම පහසුවෙන් කරගන්න පුළුවන්.
අපේ සාමාන්‍ය හේතුවකට පිළියමක් වශයෙන් මම නැවත වරක් මතක් කරනවා අපේ යම්කිසි සංගවිච්ඡ රෝග තත්වයක් විශේෂ හේතුවක් තියෙනවා නම් මේ දේවල් කරන්න එපා අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න ඕන නමුත් සාමාන්‍ය තත්ත්වයේ දුර්ගන්ධයක් නම් තියෙන්නේ අපිට පුළුවන් ගැදර දීම කරගන්න සේදීමට අපිට ගන්න පුළුවන් නුග්ග බෝ ගන්සූරිය වගේ ගස් වල පොතු හොඳ පොතු ගන්න ඕන දූවිලි වැඩිලා නැති සත්තු විස බීජ නැති පොතු අරගෙන තම්බල අපිට හොදන්න පුළුවන් අපේ අත්යට කිහිලි විශේෂයෙන්ම මේක අපිට ෆුඩ් බාත් එකකට උනත් හොඳයි අන්න පාදවල ගන්ධය තියෙන කෙනෙකුට ෆුඩ් බාත් එකකට උනත් හොඳයි හිස හොදන්න උනත් අපිට ගන්න පුළුවන් හිස් කබලේ තියෙනවා නම් ආසාදනය මේ පොතු එකතු කරගෙන අපිට පුළුවන් සේදීම කරන්න. ඊට අමතරව දහඩිය දුගඳ තියෙන කෙනෙකුට අපිට පුළුවන් ගෙදර තියෙනවන් ටී බෑග්ස්. ඔව්. ටී බෑග්ස් පොඟවල අරගෙන අපිට කිහිල්ලේ ටික වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන්. ඒකත් හොඳ. ගෙදරදී කරගන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඒ වගේම රත් හඳුන් කුඩු අපිට පුළුවන් ආයුර්වේද ඖෂධ සැලකින් අරගෙන ඇල්දියෙන් මිශ්‍ර කරලා පේස්ට් එකක් වගේ ගාලා තියන්න අත්යටට. ඒ වගේම කොහොම ගන්නත් පුළුවන් නේ ડોක්ටර් කොහොම අමුකහ කියන්නේ අපේට ඇඟ හොදන්න හොඳ වතුරක්. ඒ වගේම අපි චූටි බබාලට නම් වදමල් රත්මල් පොකුරු වදමල් අපි මෙතනදී ගන්න ඕන. මේ තඹපු වතුරනොත් අපිට චූටි බබාලව හොදන්න පුළුවන්. ගොඩක් ධාඩිය දානවා කියනවනම් නාභිය පිරිසිදු කරන්න උනත් මේ වතුර හොඳයි. හැබැයි නිතරම මතක් කරගන්න ඕන වියලිව තියාගන්න ඕනේ ඒක. ඔව් අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි ඔන්න අද දවසේ සිකුරාදා හැඩ වැඩසටහනේ ආයුර්වේද රූපලාවන්‍ය ඔබට තිරෙන උනේ. ඉතින් ඔබට කිසියම් ගැටලු කාරණාවක් තිනවන නම් තිරේ දිස්ස ලංකේට අදම කතා කරන්න ડોක්ටර්ගෙන් අහන්න පුළුවන්. මේ විදිහ තමයි ඔන්න අද දවසේ සිකුරාදා හැඩ වැඩසටහනේ පළමු විශේෂාංගය ඔබට තිරණය කරේ. ඉතින් ඔබට ගැටලු කාරණා තියෙනවා නම් තිරේ දිස්ස ලංකේට කෝල් කරන්න පුළුවන්. ඉතින් අපේ මාල්කි ડોක්ටරත් අද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රාජකාරී මැද්දේ අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් ඔබට තවත් දවසක මේ වගේ ඔබගේ ගැටලුවක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එන්නම් සුබ දවසක්. Sikurada header.